විශේෂයෙන් අපේ මැතිවරණ මෙහුම් කාර්යාලය 10 වෙනිදා උදේ 8ට විවෘත කරනවා. නෙළුම්පාර කාර්යාලය ළඟමයි තියෙන්නේ. ඒ පිළිබඳව අපේ ආසන කැඳුම්කරුවන් දැනුවත් කිරීමත් වගේම මේ මාස කීපය ඇතුළත අපි ආසන සම්මේලන පවත්වන්නත් අපේ පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව ඒ ආසන සම්මේලන තුලින් ආසන සංවිධායකවරු පත් කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව පළාත් පාලන ප්‍රධානීන් විශේෂම ආසන කැඳුම්කරුවන් විදිහට කටයුතු කරන අයත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දැනුවත් කරා. අපේ පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන එහෙත් ආසන සංවිධායක නැත්නම් කැඳුම්කරුවන් විදිහට කටයුතු කරන අපේ සංවිධායකතුමන්ලත් ඒ වගේම අනුබද්ධ සංවිධාන නියෝජනය කරමින් අපේ සහෝදර දේශපාලනික අධිකාරියත් තමයි කැඳවල තියෙන්නේ. විශේෂම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමත්, බැසිල් රාජපක්ෂ මැතිතුමත්, ජාතික සංවිධායකවරයා විදිහට මමත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඔබතුම ජාතික සංවිධායකවරයා විදිහට මොන වගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද? මේ වැඩපිළිවෙල තමයි අද අපි විශේෂම සාකච්ඡා කරේ. ඉතින් අපේ විශේෂම පැහැදිලිවම ගම්මට්ටමෙන් ශක්තිමත් කරමින් නැවත වතාවක් ඉදිරියේදී මැතිවරණ වලට පක්ෂය මුහුණ දෙන්න හැකි ආකාරයට ප්‍රතිවගත කිරීමත් ආසන කැඳුම්කරුවන් පක්ෂයේ ආසන සම්මේලන වලින් ආසන සංවිධායකවරු බවට පත් කරන්නත් ඒ වගේම තමයි ගෙයින් ගෙට යෑමේ වැඩසටහන් ඇතුළු සහකා සමිති බල ගැන්වීමේ වැඩසටහන් සියල්ලම ඉදිරි මාස කීපය ඇතුළත ලංකා පුරා අපි ක්‍රියාත්මක කරනවා. මේ ඉලක්ක කරන්නේ ජනාධිපතිවරණයද මහා මැතිවරණයද? ඕනම ඡන්දයක් ජනාධිපතිවරණය ආවත් වැඩ කරන්න වෙන්නේ අපේටත් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ අපේ සහකා සමිතිය නියෝජනය කරන පුහුට්ටුවයට ජනාධිපතිවරණය ආවත් වැඩ කරන්න වෙන්නේ එයාට. ඒ හින්දා අපි පැහැදිලිවම අපි පාක්ෂිකයක දේශපාලනය කරනවා, අපි පාක්ෂිකය ශක්තිමත් කරනවා. එන ඕනෑම මැතිවරණයකට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ මුණ දෙන්න අපි සූදානම්. අනවශ්‍ය ප්‍රශ්නයක් නේ. මේ හොඳට සංචාරක ව්‍යාපාරය නැගගෙන ආවා. කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඉතින් අනවශ්‍ය ප්‍රශ්නයක් දාගත්තා. ඉතින් මම හිතන්නේ කැබිනට් එකත් ආණ්ඩුවත් මැදිහත් වෙලා මේ අනවශ්‍ය ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ. මොකද මේ වෙලාවේ සංචාරක ව්‍යාපාරය ඔලු උස්සගෙන ආව විතරයි. ඉතින් ඒ පිළිබඳව ආණ්ඩුව පරීක්ෂණයක් කරන්න ඕනේ නීත්‍යානුකූලව නැතුව යවනවද කියලා. මොකද අපි දන්නවා නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ රැකියාවට බොහෝ පිරිස් යනවා. හැබැයි මෙහෙම යම්කිසි අවස්ථාවක නීත්‍යානුකූලව නැතුව යනවනම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අද රණවිරුවව. එදා රණවිරුව කියලා අපි හඳුන්වන්නේ අපි අදරත් ගරු කරන්නේ හමුදාවේ නිලධාරීන්ට සහ සෙබළුන්ට රණවිරුවන් විදියට ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකායට. ඉතින් ඒ අයව හමුදා කාර්යාගාරයට ඇඳලා දාන්නත් මේ සමාජයේ සමහර උත්සාහ කරනවා. ඉතින් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ.